2021 A-level විභාගයට මුහුණ දෙන ඔයාලා වෙනුවෙන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ඉඳලා අද මේ මොහොත වෙනකන් තියරි උගන්වන්න පන්ති පවත්වලා ඒ ෆිසික්ස් වල කියන භෞතික විද්‍යාව විෂය නිර්දේශය ආවරණය කළයින් පස්සේ ඒ වගේම පේපර් ක්ලාස් එකකුත් අපි පටන් අරගෙන මේ පේපර් ක්ලාස් එකත් මාස කීපයක් කරයින් පස්සේ ඇත්තටම මේ පේපර් ක්ලාස් වල සහ කරපු තියරි ක්ලාස් වල ඇත්ත ඵල ප්‍රයෝජනේ ඕගොල්ලෝ නෙලා ගත්තද ඇත්තටම මේකෙන් අපි ඕගොල්ලන්ට ඩිලිවර් කරන්න නැත්නම් ඔයාලට කියන්න හදපු පණිවිඩේ ඕගොල්ලෝ ඒ විදිහටම ඔළුවට ගත්තද ඒක ග්‍රහණය කළ කරගත්තද කියලා කියන එක ගැන ඇතිවෙච්ච සැකය හින්දා තමයි ඇත්තටම මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ ඒකට හේතුව හේතු ඒ කියන්නේ හේතුව සහ අපි මෙතනට මම මෙතනට මේක කරන්න හේතුනේයි කියලා කියන එක ගැන ඔයාලට කියන්නම් ඒ වගේම කරුණාවෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න මොකෝ හේතුව ඔයගොල්ලෝ ඉන්නේ කොයි වගේ මානසික මට්ටමකද කියලා කියන එක ගැන මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අහගෙන හිටියාම තේරෙයි ඔයාලගේ මානසික මට්ටම කොයි වගේද කියලා හරිද ඒත් මේක මේ ඔයාලා ගැන තරහින් කරන වීඩියෝ එකක් නෙමෙයි හැබැයි ඇත්තටම ඒ කියන්නේ අපි මේ 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 කියන්න හදන පණිවිඩේ කොච්චර අඩු ප්‍රමාණකින්ද ඔයගොල්ලෝ ඔළුවට දාගෙන තියෙන්නේ කියලා කියන එක ගැන ඇතිවෙච්ච අවුල හින්දාම තමයි අතන මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. ඔගොල්ලෝ නොදන්නව වුණාට මේ පාඩමාලාවට කියන්නේ අපි දැන් ෆිසික්ස් ගැන ගත්තොත් ෆිසික්ස් වලට සම්බන්ධ වෙලා ඉන්නවා අති විශාල ප්‍රමාණයක්. මොකද ඔයගොල්ලන්ට ලයිව් වීඩියෝ එකක් බලන්න ලයිව් සම්බන්ධ වෙන ප්‍රමාණය ඇත්තටම අඩු වුණාට මේක නැවත නැවත බලන්න පුළුවන් හින්දා හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක් මේ වීඩියෝස් බලන්න සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකට මේ Enos Hotel කේ වෙබ් අඩවි හරහත් සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට එහෙම වෙලා ඉන්න හින්දා දැන් ඒකෙන් සහ ඒ කියන්නේ මේ YouTube එකේ කමෙන්ට් ඇතුලේ එතනින් ගියාම මේ Telegram group එකේ එන private messages ඇතුලේ අපිට තේරුම් අරගන්න. ඒ කියන්නේ දැනගන්න ලැබිච්ච දේවල් ටික හින්දා තමයි මම අර කලින් කිව්වා වගේ ඇත්තටම මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. එතකොට දැන් ඔයාලා දන්නවා paper class එකක් කරන්න පටන් අරගත්තයින් පස්සේ ඒකේ ඉස්කෝලවල papers අපි සාකච්ඡා කළානේ. ඒත් ඇත්තටම අපි A level කරපු කාලේ ඉස්කෝලේක paper එකක් අපි දැක්කත්. ඒ කියන්නේ අපි දැන් මම ගියපු පාසලේ paper එක ඇරෙන්න මම වෙන කොහෙ හරි පාසලක paper එකක් දැක්කත් අපි ඒක කරන්න try කරත් හරිද? අපි ඒක කළා කියන්නකො time කළා හරිද? එහෙම කළත් ඒකේ උත්තර ටික හොයාගන්න සමහරලාවට අපිට විදියක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ප්‍රශ්න අපේ කාලේ 60ක් තිබ්බ MCQ නම් ඒ MCQ 60ටම උත්තර අපිට ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා අහන්නත් බෑ. හරිද? එතකොට කවුරු හරි කෙනෙක්ට ඒකට එහෙම උත්තර ටික කතා කරගන්න ඕන නම් කරන්න වෙන්නේ ළමයි ටිකක්ම එකතු වෙලා මේක ඩිස්කස් කරන එක විතරයි නැත්නම් සාකච්ඡා කරන එක විතරයි ඒකෙනුත් අපිට හම්බ වෙන ප්‍රතිඵල. ඒ කියන්නේ අපි MCQ 60ම සාකච්ඡා කරත් අනිත් අය නොදන්න ඒවා තියෙනවා සහ හරිම උත්තරයක් අපිට හම්බ වෙන්නේ නැති අවස්ථා ඕන තරම් තියෙනවා. ඒතර ඒක ඒ වගේ එකක් අර කරදර හින්දා ඒක ප්‍රායෝගිකව කෙරෙනවත් අඩුයි. ඒතර ඔය ඔක්කොම කාරණා හින්දා ඉස්කෝලේක පේපර් එකක් මොඩල් පේපර් එකක් කෙරෙන චාන්ස් එක කරන ප්‍රමාණය මාර විදිහට අඩුයි. ඒතර එහෙම වෙලා තියෙද්දි මේ ඔන්ලයින් ක්‍රමේ මන් දන්නේ ඒක එක එක කතා කිය මේක හොඳයි කියයි සමහර අය හොඳ නැහැ කියයි සමහර අය මම ඒක ගැන වාද කරන්න යන්නේ නැහැ. හැබැයි කොහොම හරි මේක හින්දා හරිද? ඔයාලට මේ පේපර් ක්ලාස් එහෙම හම්බ වෙලා තියෙනවා. ඒතකොට මේක පේපර් ක්ලාස් එකේ කතා කරන්නේ දැන් අපි කතා කළේ ඇත්තරම ස්කෝලවල වල papers. ඒතර ඒ paper එකක තියෙන වටිනාකම කොච්චරයිද කියලා කියන එක කියන්න මම MCQ කීපයක් ඕගොල්ලන්ට කියන්නම්. හරිද? අපි මේ ගිය මාසේ කතා කරපු එක MCQ එකක් තිබුණා. ඕගොල්ලන්ට MCQ එක වැටේ දැන් පරිපූර්ණ වායුවක් ABC චක්‍රීය ක්‍රියාවලියකට බඳුන් වන අයුරු රූප සටහනේ දැක්වේ. AB ක්‍රියාවලියේදී ලැබූ තාපය ජූල් 576යි නම් BC ක්‍රියාවලියේදී හානි වූ තාපය 67යි AB ක්‍රියාවලියේදී කරන ලද කාර්ය මෙච්චරයි නේද 320යි CA ක්‍රියාවලියේ පද්ධතිය මත කරන කාර්ය 238යි CA ක්‍රියාවලියේදී පද්ධතිය ලැබූ තාපය හතර හරිද ඔය එක අපි සාකච්ඡා කරපු ප්‍රශ්නයක් ඊට පස්සේ ඉලෙක්ට්‍රොනිකස් ප්‍රශ්නයක් තියෙනවා උච්ච වෝල්ටීයතාවයේ VP වන ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් එක් ඩියෝඩයක් භාවිතයෙන් අර්ධ තරංග ඍජුකරණයට හා ඩියෝඩ හතරක් භාවිතයෙන් පූර්ණ තරංග ඍජුකරණයට ලක් කළ යුතුව ඇත මේ සඳහා විභව බාධකයේ VB1 හා බිඳ වැටුම් වෝල්ටීයතාවයේ VP IV1 ඩියෝඩ යොදාගෙනයි කියලා පින්තූර තුනක් දීලා තිනවා ABC විදිහට. මේ සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශය සලකා බලන්න. අර්ධ තරංග ඍජුකරණයේදී උච්ච ප්‍රතිදාන වෝල්ටීයතාවයේ VP ඍණ VB වේ. පූර්ණ තරංග ඍජුකරණයේදී උච්ච ප්‍රතිදාන වෝල්ටීයතාවයේ VP ඍණ 4 VB වේ. අර්ධ තරංග ඍජුකරණය සඳහා VP IV සමානයි 2 VP විය යුතු අතර පූර්ණ තරංග ඍජුකරණය සඳහා VP IV විශාලයි VP විය යුතුය. මේකෙන් නිවැරදි ප්‍රකාශ අහලා තියෙනවා ඊට පස්සේ ආයි ප්‍රේරණය හා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා xy යනු දිග සංනායකයක් වන අතර xy දෙසට i නියත ධාරාවක් ගලා යයි
एबीसीडी यानो समचतुरस्राकार संज्ञायक कंपी पुडुहा तरकी एवा दक्वाय दिशावन ओस्से चलनय करन विट एवाय प्रेरित धारावन्गे दिशाव वडात्म होंदिन दक्वेन्ने कियला एक एक प्रेरित धारावन वल दिशाव यान विधिय गैन एबीसीडी मे प्रकाशन हतरक दीला तियेनवा ඊළඟට නාභි දුරවල් සෙන්ටිමීටර් 40 බැගින් වන තල උත්තල කාච දෙකක් එක රූපයේ දැක්වෙන පරිදි තලහා වක්‍ර පෘෂ්ඨ ස්පර්ශ වනසේ තබා අතරමැද අවකාශයට ජලය යොදා ඇත. එම සංයුක්තයේ නාභි දුර 60 සෙන්ටිමීටර වන උත්තල කාචයක් ලෙස හැසිරේ. එක රූපයේ පරිදි තල උත්තල කාච දෙක තබා අතරමැද ජලය යොදුව විට සෑදෙන සංයුක්ත කාචය වන්නේ. හරිද? මේ දීපු කරපු තවත් ප්‍රශ්නයක්. හරි. ඊට පස්සේ ආයි කතා කරලා තියෙනවා ආයි කතා කරලා තිනවා විභවමානක ප්‍රශ්නයක් පහළ දැක්වෙන්නේ කෝෂක අභ්‍යන්තර ප්‍රතිරෝධයේ සෙවීම සඳහා යොදා ගන්නා විභවමාන පරිපථයක සන්තුලන අවස්ථාවේ සැකසුමක පහළ දැක්වෙන වගන්ති වලින් සත්‍ය වන්නේ. හරි XY අතර විභවාන්තරයේ AB අතර විභවාන්තරයට වඩා අඩු විය යුතුය. E1 කෝෂයේ විදුත්ගාමක බලය AB අතර විභවාන්තරයට වඩා කුඩා හෝ විශාල විය හැක. AB හි වෝල්ටීයතාවයේ ධනාග්‍රය XY හි වෝල්ටීයතාවයේ ඍණාග්‍රයට සම්බන්ධ විය යුතුව ඇත. මේවායින් විභවමාන පරිපථයේ ධාරාව නියතව පවත්වා ගත යුතුය. මේවායින් හරි ඒව මොනවද? ඒතර ඔය වගේ ප්‍රශ්න. මම මේ ප්‍රශ්න ටික ඕගොල්ලන්ට පෙන්නුවෙම හරිද? දැන් මේ ප්‍රශ්න කොච්චරක් දුරට හරිද? කොයි තරම් දුරට විභාගයට ඕගොල්ලන්ට එන ප්‍රශ්නවලට ළඟයිද කියලා කියන එක නිකන් හිතලා බලන්න. හරිද? මේ ඔක්කොම මොඩියුල් ප්‍රශ්න. ඒ කියන්නේ මේ හදපු ප්‍රශ්න. හදපු ප්‍රශ්න කියලා කියන්නේ ඇත්තටම දැන් මේ පේපර් එක අපි කතා කරේ මේ රාජකීය විද්‍යාල පේපර් එක. ඒතර ඒ වගේ ස්කෝල් එක දැන් රාජකීය විද්‍යාල විතරක් නෙමෙයි මම කියන්නේ ඔය අපි දන්න ගොඩක් ස්කෝල් වල හරිද? ඉතින් අපි සාමාන්‍යයෙන් ඕගොල්ලෝ යන ඕනම ස්කෝල් එක ගුරුවරු කියලා කියන්නේ ඒ ගුරුවරු මේ පේපර් එකක් හදනකොට සෑහෙන මහන්සි වෙලා නේද? ඒව වල එකට එන්න ඕන කරුණ මොනවද කියලා කියන එක ගැන ගුරුවරු කීප දෙනෙක් එකතු වෙලා කතා කරලා එහෙම තමයි මේ පේපර් එකක් හදන්නේ. ඒතර ඒව වල තියෙන ප්‍රශ්න වලින් ඕගොල්ලන්ට ගන්න තියෙන දැනුම හිතා ගන්නවත් බෑ. එතකොට දැන් මම ඒකයි කිව්වේ මේවා අපේ කාලේ අපිට කොච්චර කරන්න අපි try කරත් හරිද අපිට එකක් ප්‍රායෝගික වාර ප්‍රශ්න ටික තිබුණා. මේකේ එන උත්තර ටික මොනවද කියලා කියන එක ගැන අපි දන්නේ නැහැ හරිද අපිට මේක කට්ටියක් එක එකතු වෙලා කතා කරලා කරන එක ප්‍රායෝගික නැහැ ඔය වගේ ප්‍රශ්න හින්දා අපිට මේවා කරන්න උනේ නැහැ හැබැයි මේ මෙච්චර වටින ප්‍රශ්න තියෙන පේපර්ස් ඕගොල්ලෝගේ ළඟට අරගෙන ඇවිල්ලා තියෙද්දි මම දන්නවා දැන් ගිය පාර පේපර් ක්ලාස් එකේදීත් මේක කළා ඊටා විශාල ප්‍රමාණයක් හැබැයි කළාට MCQ පේපර් එකෙන් පස්සේ ස්ට්‍රක්චර්ඩ් එකට එසේ එකට ඒ කියන්නේ ව්‍යූහගත රචනා පේපර් එකට එනකොට මාර විදියට උද්‍යෝගේ අඩුයි මේ පේපර් එක කලින් කරලා ඉවර වෙලා මේ ප්‍රශ්න ටික කරන්න. ඒක දැන් මම මේකේ විවරණය කරනකොට මේක දිහා බලාගෙන නිකන් මොක්කුද වගේ නේද? මේක කොලේක මේ උත්තර ටික ලියාගත්තර ඇති වැඩක් නැහැ. හරි? එහෙම තේරුමක් නැහැ. මම මේවා, ඒ කියන්නේ මේක මේවා ගැන දැනගෙන තමයි කතා කරන්නේ. ඒගොල්ලෝ ඔගොල්ලෝ එහෙම කරනවා කියලා කියන එක මොකෝ හේතුව ගොඩ දෙනෙක් අහන දේවල් වලින් අපිට එවන මැසේජස් වලින් කියන දේවල් වලින් ඔය කතාව තේරෙනවා. හරිද? ඒකෝර ඒ විදිහට තමයි මේක කරන්නේ. ඒකෝර අනන්තවත් කියලා තියෙනවා පේපර් එකක් කරනකොට පාස් පේපර් එකක් කරනකොට මේ වගේ උත්තර බලල ඉවර වෙලා ප්‍රශ්න කරන්න යන්න එපා නේද උත්තරත් එක්ක කම්පයා කර කර කරන්න යන්න එපා තනියෙන් කරන්න තනියෙන් හිතන්න ගොඩක් වෙලා මේවා ගැන කල්පනා කරන්න එහෙම කියලා ඕන තරම් ඕගොල්ලන්ට කියලා තියෙනවා ඒක YouTube එකේ ඕන තරම් ඕවා ගැන කියලා වීඩියෝස් දාලා තියෙනවා හරිද එහෙම කරලා තියෙද්දි මේවල ප්‍රයෝජනේ හරියට නෙලා ගන්නෙ නෑ ඒ කියන්නේ මේවා ගැන අපි දැන් මේ පේපර්ස් අරගෙන විවරණය කරලා කියලා දුන්නත් ඒ වෙන් තියෙන අපි කියන්නේ මැක්සිමම් දේ කියන්නේ උපරිම ඕගොල්ලන්ට ගන්න පුළුවන් දේ එහෙම අරගන්න බව පේන්නේ නැහැ හරිද ඒක කියන්න තියෙන එක කාරණාව ඊළඟට දැන් මේ ළමයි අහනවා කතා කරලා ඉවර වෙලා මේ 2005 ඉඳලා පාස් පේපර් ස්ටික් කරාම ඇතිද කියලා හරිද 2005 ඉඳලා පාස් පේපර් ස්ටික් කරාම ඇතිද නැද්ද කියලා කියන එක ගැන කට කැඩෙනකන් වීඩියෝස් දාලා ඇති හරිද කරන විදිය ගැන අනන්තවත් කියලා ඇති මෙන්න මෙච්චරක් අවුරුදු වලක් අඩුම ගානේ පාස් පේපර්ස් කරන්න ඕනේ කියලා 2021 විභාගෙ ලියන කෙනෙක් දැන් මේ ඔක්තෝබර් මාසේ වෙනකන් ඉඳලා ඇහුවාම 2005 වෙනකන් පහේ ඉඳලා පේපර්ස් ටික කරාම ඇතිද කියලා මන් දන්නේ ඒ කියන්නේ මොකක් හරි සවලක් ආගෙන හරි ඉල්ලගෙන වලක් කපාගෙන වැළලෙන්න හිතනවා හරිද තේරුමක් නැහැ හරි ඒතර ඒ හින්දා හොඳට තේරුම් අරගන්න ඕනේ ඒ අවුරුදු ගාන පාස් පේපර්ස් ටික කරලා විභාගෙට යනවට වැඩිය හොඳයි නිකන් ඉන්න එක හරිද ඒතර එහෙම තත්ත්වයක් තියෙන්නේ හරි ඒතර ඕවා ගැන මුල ඉඳලා කිව්වත් ඒවා ටික හරියට අනුගමනය කරන බවක් එච්චර ලොකුවට පේන්නේ නැහැ ඒ වගේම මම අර පේපර්ස් වල කියනකොට කියන්න ඕන කතන්දරේ තමයි මේ පේපර්ස් වල තියෙන ප්‍රශ්න ටික අරගෙන බලන්න හරි අපි උගන්වපු තියරි රිවිෂන් ටික අරගෙන බලන්න තියරි ටික පාඩම් ටික ඒතර ඒවා කොච්චරක් දුරට උගන්වලා තියෙනවද ඒ දේවල් වලට අදාළ තියරි කොච්චරක් දුරට ඕගොල්ලොන්ගේ තියරි ක්ලාස් ටික ඇතුලේ උගන්වලා තියෙනවද කියලා කියනක බලන්න හරිද ඒ වටිකේ තියෙන දැනුම හරියට අරගත්තනම් ඒ දැනුම
ඔගොල්ලොන්ගේ ඔළුවට දාගත්තා නම් කීයටවක්වත් මේවා කරන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ගොඩක් වෙලාවට මේ පේපර් එකක් දෙන පේපර් එකක් කරන්නේ නැතුව මම කරන විවරණය දිහා බලාගෙන ඉඳලා උත්තර ලියන්න try කරන්නේ හැම තිස්සෙම මොකක් හින්දද? ඒකට අදාළ තීර ටික ඔළුවේ නැති නිසා. ඒකට හේතුව උගුළු තීර ටික cover කරගෙනවක්වත් නැහැ අඩුම ගානේ. හරිද? ඒක තමයි ඉතින් ඒකෙන් කියන්න තියෙන්නේ. හරි? තීර ටික බලලවක්වත් ඒක ඔළුවට දාගෙනවක්වත් නැහැ. හරි? ඒක තමයි ඒකෙන් කියන්න තියෙන කාරණා. හරිද? ඊට පස්සේ මේ ඊළඟට අහනවා මේ කතා කරලා ඉවර වෙනා මේ රිවිෂන් ක්ලාස් එකක් දැන් අර උගන්නපු තියරි ටික තියෙන්නේ ඒ තියරි ටික ඉගෙන ගන්න නැතුව পেපර් ක්ලාස් එකට ආවට කමන්නේ නැද්ද කියලා. හරිද? ඒකත් ඒ වගේ තමයි. මම හිතන්නේ මට ගණන් කරගන්නත් බෑ මං කියපු වතාවල් ගන්න. තියරි කියලා කියන එක භෞතික විද්‍යාවේ නැත්නම් ෆිසික්ස් වල තියරි නැතුව পেපර්ස් කරලා ඇති කිහිමල ඇති වැඩක් නැහැ. හරිද? කොච්චර ඕගොල්ලෝ পেපර්ස් කරන්න ගියත් ප්‍රශ්න කරන්න ගියත් තියරියක් නැතුව ඒ ප්‍රශ්න ටික කළා කියලා තේරුමක් නැහැ. එතකොට වෙන්නේ නිකන් කාගේ හරි උත්තරයක් බලාගෙන ඒකට උත්තර ලියන එක විතරයි. තියරි ටිකෙන් හින්ද කව කරගන්නවා කියලා කියන එක අනිවාර්යයි. හරි, එහෙම කරන්නේ නැතුව ඉතින් ඒකත් මේ ඔක්තෝබර් වෙනකන් ඉඳලා අහනවා නම් මම දන්නේ අතර විභාගෙට නොගින් ගෙදර ඉන්න එක තමයි හොඳම දේ. හරිද? එහෙම හිතන් ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අතර යන්න එපා විභාගෙට. වැඩක් නැහැ. හරිද? නිකන් තේරුමක් නැහැ. හරි, බස් එකට දෙන නැත්තම් අර ගෙදර ඉඳලා මොකක් හරි වාහනයක යනවා නම් ඒකට ගහන පෙට්‍රල් ටිකක් තබනවා. හරිද? ඊට පස්සේ මේ ආයි අහනවා මේ විභාගේ තව කල්යයිද? හරි, දැන් මේ දවස්වල තියෙන සුප්‍රසිද්ධ ප්‍රශ්න තවත් කල්යයිද? කියන්නේ ඌක කල්යවල ඉවරයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. හරි, දැන් තියෙන්න තිබුණ එක දවසක ඊට පස්සේ ඒක තව යම් ප්‍රමාණයක් කල්යයිද තවත් කල්යයිද කියලා අහනවා. හරිද? මන් දන්නේ ඉතින් ඔහොම කියන්නේ මෙතනදී අනිවාර්යෙන් සැලකිය යුතු සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ ඉගෙන ගන්න හම්බ වෙච්ච කාල පරිච්ඡේදයේ ප්‍රශ්න විච්ච ඒවා නේද? ඔන්ලයින් අධ්‍යාපනයේ හැමෝටම මේක ගැන තියෙන ප්‍රශ්න එහෙම තියෙනවා. හැබැයි අපිට 100%ක් විශ්වාසයි ඔය කල්ලෙයිද කියලා ගොඩාක් අහන කට්ටිය ඇත්තටම සාධාරණව ඔය ඔන්ලයින් අධ්‍යාපනය සඳහා තියෙන ප්‍රශ්න ටිකක් තියෙන අය නෙවෙයි. ගොඩක් වෙලාවට Tamanට ඔක්කොම පහසුකම් ටික තිබිලත් හරියට වැඩක් කරන්නේ නැති. ඒ කියන්නේ මුලින් ඉඳලා හරියකට වැඩක් කරපු නැති කට්ටිය තමයි ගොඩක් අහන්නේ. හරි? ඇත්තම ඔය ප්‍රශ්න තියෙන කට්ටිය Tamanta තියෙන ඇත්ත ප්‍රශ්نين එළියට එන්න ඕන කමට ඒ ළමයි කොහොම හරි වැඩ කරනවා. මම මේ වැඩ කරන පළාත මම මොකද්ද කියලා කියන්නේ. හැබැයි පළාතේ මම එක දවසක් එළිය යනකොට මම දැක්කා කැලයක් ළඟ හරිද බංකුවක් තියාගෙන ෆෝන් එකකුත් තියාගෙන පාඩම් කරන ළමයි දෙන්නේ. හරිද? තවත් මිනිස්සෙක් ඇවිල්ලා බයිසිකලයක එතනට වෙලා එයාගේ මං හිතන්නේ කවුරු හරි වැඩි හිටියේ නේ. එතනට වෙලා බලාගෙන ඉන්නවා මේ ඒ ළමයි ටික වැඩ කරලා එනකන්. ඒත් එහෙම තමයි ළමයි වැඩ කරන්නේ. කරන්න ඕන එක කොයි විදිහට හරි ඒක කරගන්නවා කියලා කියන එක පැහැදිලි. හැබැයි ඌමනාවක් නැති මනුස්සයෙක් කීයටවත් ඔක කරන්නේ නැහැ. හරි? ඒතර ඒ හිඳ ඉතින් කල්යයිද කිය හොය හොය ඉන්නවා ඉතින්. මෙහෙමයි සාධාරණව මේ ප්‍රශ්න දිහා බලන එක ඒක වෙන කතන්දරයක්. ඒතර යම් කාලයක් ඒකට ඕනේ තමයි වැඩ කරගන්න කාලයක් නැත්තම්. හැබැයි ඔය කල්යයිද කියලා අහන මිනිස්සු දැනටත් කල්යයිද කියලා කියන අහන මිනිස්සු ඔය මේ විභාගේ මේ පාර මේ 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 නිකන් මේ ලබන අවුරුද්ද ජනවාරි පෙබරවාරි වල නෙමෙයි තව අවුරුදු දෙකක් විතර පහු වෙලා තිබ්බත් ඒගොල්ලෝ ඒ ලං එක ලං එදිත් යන්නේ කල්ලේයිද කියලාම තමයි. හරිද? ඒතර ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හරිද? ඊට පස්සේ ආයි අහනවා මේ මේ මොකද්ද මේ මේ කෙමිස්ට්‍රි වීඩියෝස් ටික ඔක්කොම ටික ගොඩ ගැහිලා තියෙනවා ෆිසික්ස් ඒව ටිකේ හිඳ මාස දෙකක් විතර ගිහින් ගියාට පස්සේ බලුවට කමන්නේ නැද්ද කියලා. හරිද? මාරක කුණුහරම ප්‍රශ්න හරිද? කෙමිස්ට්‍රි වීඩියෝ ටික ගොඩ ගැහිලා දිනවලු බලන්න. හරිද? ඉඳ ෆිසික්ස් ඒව ටික තව මාස දෙකක් තුනක් විතර පරක්කු වෙලා බලුවට කමන්නේ නැද්ද කියලා අහනවා. ඔය ඉතින් මට කියන්න දෙන්නේ මට නම් කමන්නේ නැහැ මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආයි කියන්න තියෙන්නේ මුල ඉඳලා පාඩම් කරනකොට විදිය ගැන කියද්දි කියලා තියෙනවා අනන්තවක්වත් සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න ඕනේ. කවුරු හරි කෙනෙක් අනිත් ඒවා එකක්වත් නොකර ෆිසික්ස් කරනවා කියලා කියන එක මේකට උත්තරයක් නෙවෙයි. අනිත් සබ්ජෙක්ට් එකක්වත් නොකර කෙමිස්ට්‍රි කරනවා කියලා කියන එක උත්තරයක් නෙමෙයි. අනිත් ඒවා එකක්වත් නොකර බයෝ හරි මැත්ස් හරි කරනවා කියලා කියන එක උත්තරයක් නෙවෙයි. මේ විෂයන් තුනට ඔයාට සාමාර්ථයක් තිබ්බොත් තමයි කැම්පස් එකට යන්න වෙන්නේ. ඕක ඉතින් ඕන බූරුවෙක් දන්නවනේ ඒ ලෙවල් කරනනේ. ඒතර එහෙම වෙලා තියදී අපෙන් ආයි බොරුවට අහන්න වැඩක් නැහැ. මේ මොකද්ද මාස මෙච්චරක් තියා මේ 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 ටික ගොඩ ගැහිලා තියෙනවා. අර ටික ගොඩ ගැහුනේ අපේ මොකක් හරි අවුලක් හින්දා නෙවෙයිනේ. ඒක තමන්ගේ අවුල. හරිද? ඒක තමන්ට තියෙන ප්‍රශ්නයක්. ඒතර අඩුම ගානේ දැන්වත් හිතට අරගන්න ඕනේ නෑ. එහෙම ගොඩ ගහ ගන්න බෑ. ඔක්කොම ටික සමාන්තරව කරගෙන යන්න ඕනේ කියලා. ඉතින් ඒක තා මේ මේ විභාගයට ලං වෙන මේ ඔක්තෝබර් මාසෙ වෙද්දිවක්වත් තාමත් තේරුම් අරගෙන නෑ. ඉතින් ඔන්න ඔය වගේ තමයි. ඒ නිසා බොහොම පැහැදිලිව කියන්නේ හරිද? ඔය වගේ ගොම් ප්‍රශ්න, ගොම් කතා ආහහා ඉන්න එක ඇත්තටම තේරුමක් තියෙන පළක් තියෙන වැඩක් නෙවෙයි. දැන් මේ ඔක්තෝබර් මාසෙත් ඇවිල්ලා තින්න ඔය විභාගේ කොයි මොහොතක හරි තියෙන දවස දැන් ඉස්සරහට කියයි. ඒ තියෙන දවසේදී ඔයා මේකට ගිහිල්ලා විභාගේ ලියන්න ඕනේ. හරිද? ඒකට මේ ඔයා දැන් මේ අන්තිම මේ කාලේ මොනවද කොරෝනා තිබ්බද කොරෝනා හැදුනද ඔය එක මල ඉලව්වක්වත් ඇති වැඩක් නැහැ විභාගේ ලියන්න වෙනවනේ ගිහිල්ලා. ඒ හින්දා ඔයගේ ගොන් තකතිරු ප්‍රශ්න අහහා ඉන්නේ නැතුව ඇත්තටම
කරන්න ඕන මිනිසෙක් නම් දැන් මේ මොහොතේ පටන් අරගෙන වැඩ කළත් සැලකිය යුතු වැඩක් කරගන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඒ විදිහට මේ වැඩ ටික කරන්න පටන් අරගන්න ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඇහුවට කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. නමුත් අර මේ මම මේ ඇහුවා වගේ නිකන් බූරු ප්‍රශ්න ඕන මිනිසෙක්ට තේරෙනේවා ඇහුවා කියලා ඇති වැඩක් නැහැ. ඒකෙන් උගුල්ල ගොඩ යන්නේ නැහැ කීයටවත්. හරිද? ඒත් ඊළඟ කාරණාව මට බොහොම පැහැදිලිව කියන්න තියෙන්නේ මේ කරපු දේවල් ටික YouTube එකේ තියෙන දේවල්, notes.lk එකේ තියෙන දේවල්, paper class එකට අදාළ දේවල් ටික හරියට කරන යම් කෙනෙක් වෙයිද එයා අනිවාර්යෙන් ප්‍රතිඵලයක් ගන්නවාමයි ඒක නතර කරන්න බෑ. හරිද? ඒක ඒකට හේතුව මේක කියන්නේ මේක කරන්නේ මේ පාරේ ඉඳලා, ඒ කියන්නේ ඕගොල්ලෝ විදිහට ඔය ලෙවල් කරලා ඉවර වෙලා මේ යම් කිසි ස්ථාවරයක් නැත්තම් මොනවා හරි තැනකට ආපු අය විදිහට අපිනේ. ඒ නිසා අපිට මේ ගැන අද්දකින් තියෙනවා. ඒකේ හින්දා බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. ඒ නිසා එහෙම ඉඳලා කරගන්න කෙනෙක් විතරයි මේක අනිවාර්යෙන් ගොඩ යන්නේ. නිසා මට කියන්න තියෙන්නේ මේ කරලා තියෙන දේවල් වල ඵල ප්‍රයෝජනේ නෙලා ගන්න නිකම් බොරුවට ගෙවල් වල මිනිසුන්ගේ සල්ලි නාස්ති කර කර. හරිද? මේ මොනවාද ඔය පන්ති වලට රෙජිස්ටර් වෙවි නිකම් පිස්සු කෙලකල ඉන්න එපා. හරි, තමන් පන්තියට රෙජිස්ටර් වුණා නම් පේපර් ක්ලාස් එක කරන්න ගත්තා නම් ඒක හරියට කරන්න, හරියට කරලා ඉවරලා ඒකේ يعني ඔයාට ඒකේ ගන්න තියෙන උපරිම ප්‍රයෝජනේ ටයිම් මැනේජ්මන්ට් එක, තියරි දැනුම, හරිද, ප්‍රශ්නකට උත්තරයක් ලියන්නේ කොහොමද කියලා කියන එක, මේ හැම දෙයක්ම තේරුම් අරගන්න නම් මොඩල් පේපර්ස් මේ දිනේම ටික හරියට කරන්න සහ අවසානයේ ඊට පස්සේ කරලා මේකේ තියෙන උත්තර ටික බලන්න, උත්තර කොයි වගේද කියලා කියන එක ගැන හොයලා බලන්න ඊට පස්සේ. හරිද? ඒ ඇරෙන්න නිකන් කවුරුවක්වත් දෙන බෝඩ් එකේ ලියන ටික ආපහු ලියා ගන්නවක්වත්, එහෙම නැත්නම් මොනවාද පාස් පේපර්ස් වල පොතේ පිටිපස්සේ තියෙන උත්තර ටික බලාගෙන මේක කරගෙනවක්වත් යන්න යනවා නම් මන් දන්නේ නැහැ. ඉතින් ඊට වැඩිය හොඳයි. හරිද? සහ ඔය කර කියපු වැරදි ටික කරනවා නම් නේ තාමත් විභාගේ කල්යයිද කියලා හිතනවා නම් තාමත් මේක මේ ඔක්තෝබර් මාසේ වෙලත් පාස් පේපර්ස් කරන්නේ 2005 ඉඳලාද කියලා හාහා ඉන්නවා නම් ඊට වැඩිය හොඳයි. ගෙදර මිනිසුන්ට කියන්න මොකක් හරි ළඟපාතක තියෙන කුඹුරක් වගේ එකක් අරන් දෙන්න කියලා කොටන්. හරිද? නැතු මේ විභාගය කරලා නම් ඇති තේරුමක් නැහැ. හරි? ඒ නිසා දෙයියන්ගේ නාමට දැන්වත් අඩුම ගානේ ඔය කියන පිළිවෙලට ඔය වීඩියෝස් තියෙනවා. ඒවා බලලා ඉවරලා වැඩ කරන්න පටන් අරගන්න. එහෙම නැත්නම් මේ වැඩේ ගොඩ යන්නේ නම් නැහැ. හරි? අපි පුළුවන් තරම් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.